අනාසයන උද්භිද විද්‍යාත්මකවම හඳුන්වන ස්ට්‍රෝබෙරි සාකය ප්‍රොසෙසිය කුලටයස් සාකයක්. මෙය නුවරළිය දිස්ත්‍රික්කයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 4000ට වඩා උස ප්‍රදේශවල ඉතා සාර්ථකව වගා කළ හැකි භෝගයක්. ස්ට්‍රෝබෙරි සාකය පඳුරක්. ඇත්තම මේ පඳුර දිහා බැලුවොත් අපිට මෙන්න මේ වගේ විශාල පත්‍ර ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. මේ පත්‍රවල ස්වභාවය මේ විදිහට පත්‍රිකා තුනකින් සමන්විත වෙනවා. ඊළඟට මේ මේකේ පඳුරක් බැලුවොත් හොඳට අපිට බලා ගන්න පුළුවන් මේ වගේ විශාල මල් පොහොට්ටු ප්‍රමාණයක් හටගෙන තියෙනවා. ඊළඟට මේ මල් වලින් ඵලයක් හටගෙන ඵලයක් අපිට නෙලා ගැනීම සඳහා සාමාන්‍ය දින 30ක් 50ක් අතර ප්‍රමාණයක් ගත වෙනවා. ඊළඟට මේ පඳුරෙන් තමයි ඇති වෙන්නේ දාවක. ඒ දාවක මගින් පළබෝ කරන්න අපිට පුළුවන්කම තියෙනවා. දාවක පළ පඳුරෙන් වෙන් කළ පළවලට අමතරව පටක රෝපණ පළ අපිට රෝපණ ද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ පාත්තිවල ප්‍රමාණය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 80ක් විතර පළවලටත් මීටර් 3ක් විතර දිගටත් තමයි අපි සකස් කරන්නේ. ඊළඟට මේකේ පරතරය අපි මේ පේලිය අතර පරතරය සෙන්ටිමීටර් 40කුත් පේලිය තුන පළතරය සෙන්ටිමීටර් 30කුත් වන ආකාරයට වලවල් සකස් කරලා පළලින් සිටුවීම සිදු කරනවා. මේ වගාව ආරම්භ කිරීමේ ඉතාම සුදුසු කාලය සැප්තැම්බර් මාසය. ඒ සැප්තැම්බර් මාසයේ හිටවට පස්සේ අපි මාස 3ක් විතර යනකම් මේකේ එන මල් දාවක ආදි සියල්ලම ඉවත් කරනවා. එතන ඉඳන් ඒ කියන්නේ ජනවාරි මාසයේ සිට ජූනි දක්වා ඉතා වැඩි අසන්නක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන්. මොකද හොඳම දේශගුණික තත්ත්වය මේ වගාවට තියෙන්නේ එම කාල සීමාව තුළ. ස්ට්‍රෝබෙරි වගාව සඳහා මේ වගේ ආවරණයක් ඉදීම ඉතාම වැදගත්. ආවරණ ලෙස පාවිච්චි කරන්න පුළුවන් පිදුරු මාන ඒ වගේම පොලිතින් ආවරණයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. ආවරණයේදී මේ ඇත්තෙන් බලාපොරොත්තු අපි මේ පිරිසිදු ඵලයක් ලබා ගැනීම. අපිට වල් මර්ධනයේ ඉතා පහසු වෙනවා. තෙතමනේ ආරක්ෂා කරගැනීමට උදව් වෙනවා. ඒ නිසා විශේෂයෙන් ස්ට්‍රෝබෙරි වගාව කරන ගොවීන් ආවරණයක් ඉදීම සිදු කරනවා. ස්ට්‍රෝබෙරි ඵල නෙලීමේදී ඈතර ප්‍රවාහන කරනවා නම් අපි ස්ට්‍රෝබෙරි ඵලයෙන් තුනෙන් දෙකක් රතුපාට වෙලා තියෙන අවස්ථාවේ තමයි ගෙඩි කැඩීම කරන්නේ. නමුත් ඈතට ප්‍රවාහන කරන්නේ නැතුව පළතුරක් වශයෙන් පාවිච්චි කරනවා නම් මේ ගෙඩියෙන් හතරෙන් තුනක් පමණ රතුපාට වෙලා තියෙන්න ඕනේ. ඒක ස්ට්‍රෝබෙරි ප්‍රධාන වශයෙන් පළතුරක් ලෙසත් ජෑම් සෑදීමටත් ඊළඟට ප්‍රණීත පානයක් සැකසීමටත් පාවිච්චි කරනවා.